නුවරඑළිය රත්නපුර කෑගල්ල කළුතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ඉදිරිපැය 24 තුර මිලිමීටර 200 ඉක්ම වූ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බෙංගාල බොක්ක ආසන්නයේ ඇති අම්පන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් එලෙස වැසි ඇතිවන බවයි. විශේෂයෙන්ම නිතදිග කොටසේ තද වැසි සහ තද සුළං ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තියෙන්නේ බෙංගාල බුක්කාවට ප්‍රදේශයේ තියෙන සුලි කුණාටුව. ඒතර මේ තත්ත්වයට තිය බොහෝ විට දිවයිනේ බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම ඊට අමතරව වයම් වගේ පළාත්වලත් වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඕනෑම අවස්ථාවක තියෙන්න පුළුවන්. හැබැයි විශේෂයෙන්ම රත්නපුර, කළුතර, ගාල්ල මාතර ඒ වගේ පැතිවල සහ මධ්‍යම කනුකරේ බටහිර බෑවුම් පැත්තේ සමහර අවස්ථාවලදී මිලිමීටර 150 ඉක්මන වර්ෂාපතන, මිලිමීටර 200 ඉක්මන වර්ෂාපතනත් ලැබීමේ හැකියාවන් තියෙනවා. මීට අමතරව දිවයින හරහා තියෙන සුළඟේ වේගයද 60 කිලෝමීටර 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. වැසි පවතින විට සුළඟේ වේගයේ වැඩිවීමක් තියෙන්න පුළුවන්. මන්නාරමේ ඉඳන් කොළඹ හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුද තීරවල තද වැසි, තද සුළඟ, මුහුද රළුවීම් මේ වගේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. දීවරහා නායක කටයුතු වලින් යෙදෙන්න එපා කියන ඉල්ලීම අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 10ක් සඳහා නායෑමේ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කෙරුණා. ඉන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් දැඩි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5කට නායෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදි අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව සිය නිවාසවලින් ඉවත් විය යුතුය. අයගම, කලවාන, රත්නපුර, කිරිඇල්ල හා ඇලපාත එම අදි අවදානම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ලෙස නම් කර තිබෙනවා. මේ අතර සිසු දිස්ත්‍රික්ක වන ගාල්ල, මාතලේ, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලට නායෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කෙරුණා. මේ අතර කළු, ගින්, කැලණි, නිල්වලා, මහවැලි ගංගාවල ජලමට්ටම් ඉහළ යමින් ඇතැයි වාරිමර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කළුගඟ මෙවන විට රත්නපුරයෙන් සුළු ගංගොතුර මට්ටමේ පවතින අතර එහි ජලමට්ටම ඉහළ යමින් ඇතැයි වාරිමර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගින්ගඟ තවලම ප්‍රදේශයෙන් මහ ගංගොතුර මට්ටමට පැමිණ තිබෙනවා. කැලණිගඟේ හොලංගුව ප්‍රදේශයෙන් ජලමට්ටම අඩු වෙමින් ඇති අතර නෝවුඩ් ප්‍රදේශයෙන් ජලමට්ටම ඉහළ යාමක් ඇතැයි වාරිමර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. නිල්වලාගඟ පිටබැද්දර ප්‍රදේශයෙන් සුළු ගංගොතුර මට්ටමට පැමිණ ඇති අතර ජලමට්ටම තවදුරටත් ඉහළ යමින් තිබෙනවා. මේ අතර දිවයිනේ කාලගුණයට බලපෑම් එල්ල කළ අම්පන් සුළි කුණාටුව මෙවන විට බෙංගාල වෙරළ තීරයට ආසන්න වී තිබෙනවා. එය හෙට දිනේ වන විට ඉන්දියාවේ බටහිර බෙංගාලය හා බංග්ලාදේශ අතර ප්‍රදේශයෙන් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි ජාත්‍යන්තර කාලගුණ බලධාරීන් පවසනවා. මේ වන විට ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ වෙරළ ආශ්‍රිතව දිවිගෙවන පුද්ගලයන් ලක්ෂ 3ක් පමණ නිවාසවලින් ඉවත් කිරීමට පියවරගෙන ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. 1999 වසරට පසු බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වූ අති ප්‍රචණ්ඩතම සුළි කුණාටුව මේ වන බවද එම වාර්තාවේ සඳහන්.